ඔබට පාද සඳහන් සංයෝග ලැයිස්තුව සපයා ඇත. ඒවා අතුරින් කුමන සංයෝගය? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පරිමාමිතික විශ්ලේෂණයේදී ප්‍රාථමික ප්‍රමාණීකයක් ලෙස භාවිත කෙරේද? අකාබනික විශ්ලේෂණයේදී නියත I2 සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක් පිළියෙල කර ගැනීමට භාවිත කරන සම්මත ප්‍රතික්‍රියාව වෙන්නේ පොටෑසියම් අයඩේට් පොටෑසියම් අයඩයිඩ් සමග ප්‍රතික්‍රියා කරවනවා ආම්ලික මාධ්‍යයකදී. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් තමයි නියත සාන්ද්‍රණයක් තියෙන නැත්නම් දන්නා සාන්ද්‍රයක් තියෙන I2 ද්‍රාවණයක් පිළියෙල කරගන්නේ. මේ ප්‍රතික්‍රියාව අපිට තුලිත කරගන්න පුළුවන් මේ විදිහට. මේ ප්‍රතික්‍රියාව භාවිත කරලා නියත I2 ප්‍රමාණයක් නිපදවා ගන්නකොට පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර යොදනවා. යොදන අම්ලයත් වැඩිපුර යොදනවා. එතකොට සීමාකාරී ප්‍රතික්‍රියකය වෙන්නේ පොටෑසියම් අයඩේට්. පොටෑසියම් අයඩේට් ප්‍රමාණයෙන් තමයි එතකොට තීරණය වෙන්නේ සෑදෙන ද්‍රාවණයේ I2 සාන්ද්‍රණය. මේ ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා නියත I2 සාන්ද්‍රයක් තියෙන ද්‍රාවණයක් පිළියෙල කරගන්නකොට ඒ ද්‍රාවණයේ I2 සාන්ද්‍රය තීරණය කිරීම සඳහා හේතු වෙන්නේ පොටෑසියම් අයඩේට් ප්‍රමාණය. පොටෑසියම් අයඩේට් ප්‍රමාණය මගින් ලැබෙන ද්‍රාවණයේ I2 සාන්ද්‍රය තීරණය වෙනවා. ඒ නිසා අපි පොටෑසියම් අයඩේට් හඳුන්වනවා ප්‍රාථමික සම්මතයක් විදිහට. නැත්තම් ප්‍රාථමික ප්‍රමාණීකයක්. ඒ නිසා පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරු විදිහට ලියලා තියෙන්නේ පොටෑසියම් අයඩේට්. පොටෑසියම් අයඩේට් ලියලා තිබ්බට ලකුණු 4ක් ලැබෙනවා.